මේ මත ඇති වටිනාම අමුද්‍රව්‍ය කිවිසෙනින් පළමුව ඔබේ සිත රැඳගනු දේ රත්රන් වෙන්නට ඇති. නමුත් රත්රන් ගෑම් එකක වටිනාකම ඩොලර් 56යි. රත්රන් වලට වඩා වටිනා අමුද්‍රව්‍ය ඕනෑ තරම් තිබෙනවා. හෙරොයින් කොකේන් සහ LSD වැනි මත්ද්‍රව්‍ය උදාහරණයක් විදිහට ගත්තොත් එහි ග්‍රෑම් එකක වටිනාකම රත්රන් වලට වඩා වැඩි. දේමන්ති ගැන කතා කරොත් එහි වෙළඳපොළ අගය ග්‍රෑම් එකකට ඩොලර් 60,000ක් පමණ වෙනවා. අද නූතන මිනිසා විසින් හඳුනාගෙන තිබෙන වටිනාම අමුද්‍රව්‍ය ඇන්ටිමැටර් ලෙස හඳුන්වන්නට පුළුවන්. එය ප්‍රතිපදාර්ථ ලෙසද හඳුන්වනවා. ඇත්තටම මොකද්ද මේ ප්‍රතිපදාර්ථයක් කියන්නේ? අද අපි ඒ ගැන කතා කරමු. ඉතාමත්ම සරලව කිව්වොත් ප්‍රතිපදාර්ථයක් යනු සාමාන්‍ය පදාර්ථයක ප්‍රතිවිරුද්ධ දෙයයි. පදාර්ථයක් වගේම ප්‍රතිපදාර්ථයක් සෑදී තිබෙන්නේ අණු සහ පරමාණු වලින්. එහි ඇති එකම වෙනස නම් මේ සතුව ඇත්තේ එකිනෙකට වෙනස් ප්‍රතිවිරුද්ධ ආරෝපණ ගුණයන්. ප්‍රතිපදාර්ථයක ප්‍රෝටෝනවල ඍණ ආරෝපණයක් ඇති නිසා එය ඇන්ටි ප්‍රෝටෝන් ලෙස හඳුන්වනවා. එවගේම ප්‍රතිපදාර්ථයක වූ ඉලෙක්ට්‍රෝනයේ ධන ආරෝපණයක් පෙන්වන නිසා එය පොසිට්‍රෝන් ලෙස හඳුන්වනවා. ප්‍රතිපදාර්ථයක් සහ පදාර්ථයක් එකිනෙකා ස්පර්ශ වුණොත් ඒ ෂණිකවම 100%ක් තරම් ශක්තියක් නිදහස් කරමින් සම්පූර්ණයෙන්ම විනාශයට පත් වෙනවා. ප්‍රතිපදාර්ථ මෙතරම් ප්‍රයෝජනවත් වීමට සහ වටිනාකම වැඩිවීමට හේතුව නම් ඉන් පිට වෙන 100%ක් තරම් කාර්යක්ෂම ශක්ති සමුදායයි. අද පවතින ඉතාමත්ම කාර්යක්ෂම න්‍යෂ්ටික අවිය උදාහරණයක් විදිහට ගත්තොත් ඊට හැකියාව තිබෙන්නේ ඒ ස්කන්ධයෙන් 7% හෝ 10% වැනි කොටසක් ශක්තිය බවට පරිවර්තනය කිරීමට පමණයි. නමුත් ප්‍රතිපදාර්ථ සහ පදාර්ථ ඝට්ටනයකදී ඒ ස්කන්ධයෙන් 100% තරම් ප්‍රතිශතයක් සම්පූර්ණ ශක්තිය බවට පරිවර්තනය වෙනවා. ප්‍රතිපදාර්ථ ග්‍රෑම් එකක් තරම් ප්‍රමාණයක් එකතු කරගෙන ඒ බිමෙහෙලීමට හැකි වුණොත් එම පිපුරුම මගින් සම්පූර්ණ නගරයක්ම වුණත් අලු දුහවිලි බවට පත් කරන්නට පුළුවන්. අද අපි භාවිතා කරන කුඩා වෙඩිඋණ්ඩයකට ප්‍රතිපදාර්ථ ග්‍රෑම් එකකින් බිලියනයකින් පංගුවක් එකතු කොට වෙඩි තිබ්බොත් යුද ටැංකියක් හෝ සම්පූර්ණ නිවසක්ම වුණත් ක්ෂණිකව විනාශ කර දමන්නට පුළුවන්. හමුදාමය කටයුතු හැරෙනකොට ප්‍රතිපදාර්ථවලින් ලබාගත හැකි තවත් ප්‍රයෝජන බොහෝ තිබෙනවා. නොයෙකුත් පිළිකා තත්ත්වයන් සුව කිරීමට සමත් හැකියාවක් ඇන්ටි ප්‍රෝටෝන්ස් වලට ඇති බව පෙනී ගොස් තිබෙන අතර අන්තර තාරකා අතර සංචාරය කිරීම සඳහා වූ ඉන්ධනයක් ලෙසත් ප්‍රතිපදාර්ථ භාවිතා කරන්නට පුළුවන්. ප්‍රතිපදාර්ථවලින් බලගැන්වෙන රොකට් එකක් නිර්මාණය කරොත් ආලෝකයේ වේගයට 50% තරම් සමාන වේගයකින් ගමන් කරන්නට පුළුවන්. එම වේගයෙන් ගමන් කරොත් පෘථුවියට අසන්නම තාරකාවට වසර 2කින් ගමන් කරන්නට හැකියාව තිබෙනවා. මෙතරම් විශ්මිත දේ සිදු කළ හැකි ප්‍රතිපදාර්ථ නිෂ්පාදනය කිරීමට මිනිසා මේවනතුරු කටයුතු කර නැත්තේ ඇයි? ඊට හේතුව නම් ප්‍රතිපදාර්ථයන් ඉතාමත්ම දුර්ලභයි. ඒ වගේම එය නිෂ්පාදනය කිරීමට අධික පිරිවයක් දැරීමට සිදුවෙන අතර එය ඉතාමත්ම දුෂ්කර කාර්යයකි. පෘථුවියේ පිටත වායුගෝලය තුළ ස්වභාවිකවම ප්‍රතිපදාර්ථයන් නිෂ්පාදනය වෙනවා. නමුත් තෙලෙස නිපද වෙන ප්‍රතිපදාර්ථයන් ඉතාමත්ම සීමිතයි. ඒ වගේම එම පදාර්ථයන් පවතින්නේ ඉතාමත්ම සුළු වේලාවක් පමණයි. එම නිසා මිනිසාටම ප්‍රතිපදාර්ථ නිෂ්පාදනය කර ගැනීමට සිදුවෙනවා. නමුත් කෘතිමව ප්‍රතිපදාර්ථ නිෂ්පාදනය කිරීම අතිශය දුෂ්කර කාර්යයක් වන අතර ඒ සඳහා විශාල පිරිවයක් දැරීමටද සිදුවෙනවා. ස්විස්ටර්ලන්තයේ පිහිටා තිබෙන ලාර්ජ් හැඩ්‍රන් කොලයිඩර් එක මගින් මිනිත්තුවකට ඇන්ටි ප්‍රෝටෝන්ස් මිලියන 10ක් වැනි ප්‍රමාණයක් නිපදවීමේ හැකියාව තිබෙනවා. එය සංඛ්‍යාත්මක වශයෙන් විශාල අගයක් ගත්තත් ඉතාමත්ම කුඩා ප්‍රමාණයකි. මේ විදියට ප්‍රතිපදාර්ථ ග්‍රෑම් එකක් නිපදවීමට ඊට වසර බිලියන 100ක් වැනි කාලයක් ගත වෙනවා. ප්‍රතිපදාර්ථ කෙසේ හෝ නිෂ්පාදනය කළත් ඒ ගබඩා කර තබා ගැනීම අතිශය දුෂ්කරයි. මොකද ප්‍රතිපදාර්ථ සහ පදාර්ථ ෂණිකව එකිනෙකා විනාශ කරගන්නා නිසා සාමාන්‍ය ඇසුරුමක ගබඩා කර තබන්නට බැහැ. මේ වන විට ප්‍රතිපදාර්ථයන් ගබඩා කර තබා ගැනීමට අපට හැකි වී තිබුණේ උපරිම මිනිත්තු 17ක් වැනි කාලයක් පමණයි. ග්‍රෑම් එකක් වැනි ප්‍රමාණයකට මුළු නගරයක්ම විනාශ කිරීමට හැකි නිසා ඒවා ඉතාමත්ම ආරක්ෂිතව ගබඩා කර තිබුවේ නැතිනම් මහත් විනාශයක් සිදු විය හැකි. 2006 වර්ෂයේදී නාසා නිල වෙබ් අඩවියේ සඳහන් වී තිබුණු පරිදි ප්‍රතිපදාර්ථ ග්‍රෑම් එකක වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 24ක් පමණ වෙනවා. 1999 වර්ෂයේදී ඔවුන් සඳහන් කර සිටියේ ඒ සඳහා ඩොලර් ට්‍රිලියන 62.5ක් වැනි මුදලක් වැය වෙන බවයි. ඔබ තවමත් අපිව subscribe කර නොමැති නම් මේ දැන්ම subscribe කරන්න. ඒ වගේම කුඩා සීනු වෙබ්වොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. ඔබ නොදන් මෑණි වටිනා දේ දිනපතා දැනගන්න නොදුටු ලෝකයේ සමග රැඳී සිටින්න.